සග මොක්කදම් දම්මස් සවන කාලු අයම් බදන්තා දම්මස් සවන කාලු අයම් බදන්තා දම්මස් සවන කාලු අයම් බදන්තා නමෝතස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස චරන්ති බාලා දුම්මේදා අමිතේනේවත්තන කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකම්පලංති පින්වත්නි ධම්මපද දේශනා මාලාවේ 52 වෙනි දේශනාවට පස්වෙනි බාල වර්ගයේ 7 වෙනි දේශනාවයි අද මාතෘකාව වන්නේ චරන්ති බාලා දුම්මේදා බාල මෝඩ ජනතාව හැසිරෙනවලු අමිත්තේනේ වත්තන තමන්ට හතුරෙක් වගේ එයා හතුරෙක් වගේ තමන්ටම හැසිරෙනවා මොනව කරලද කරොන්තා පාපකං කම්මං පව් කරමින් තමන්ට හතුරෙක් වගේ සැරිසරනවා නැත්නම් හැසිරෙනවා ඒ පාප කර්ම වල විපාක කටුක පලං බොහොම දරුණු විපාක දෙනවයි කියන එකයි මෙහි දේශනාව සඳහන් වෙන්නේ. රජගහනුවර වාසය කරලා තියෙනවා සුප්පබුද්ධ කියලා කුෂ්ඨ රෝගියෙක්. එතුමා දිනක් භාග්‍යවතුන් වහන්සේගෙන් බණ අහන්න රජගහනුවර වේළුවනාරාමයට ගිහින් තියෙනවා. මෙයා කුෂ්ඨ රෝගියෙක් කියලා කියන්නේ මේ හැඟ පුරාම කුණු වෙලා තුවාල හැදිලා වගේ තියෙන එකක්. ඒ නිසා අනිත් මිනිස්සු බොහොම පිළිකුල් කරන ගඳ ගහන කෙනෙක්. ඒ නිසා මිනිස්සුන්ගේ කෙළවරම දුරින් ඉඳගෙන පිරිස් කෙළවර හිඳ බණ ඇහුවා. ඒ බණ අහන වෙලාවේ මේ කුෂ්ඨ රෝගියා සෝවාන් ඵලයට පත් වුණා. සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස කියනා වූ තුන් සංයෝජන ප්‍රහාණය මෙතුමා සෝතාපන්න වුණා. හැබැයි කුෂ්ඨ රෝගියෙක් ඵලය සෝතාපන්න. තමන්ලත් ඒ ගුණය භාග්‍යවතුන් වහන්සේට මතක් කරන සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේට කියනවා මම දැන් සෝවාන් ඵලයට පත් උනායි කියලා. උන්වහන්සේ දන්නවා. කැමති නිසා මිනිස්සු යනකන් ඉඳලා භාග්‍යවතුන් වහන්සේ වෙත යන්න කල්පනා කළා. ඉතින් බුදුරජාණන් වහන්සේට ජනතාව වන්දනා කළ ගියාට පස්සේ කුටියට ඇතුල් වෙලා ද විහාරයට ඇතුල් වෙලා බුදුරජාණන් වහන්සේ දිහාවට යනවා. ඒ වෙලාවේ සක්දේව රජතුමා මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තමා බුදුරජාණන් වහන්සේගේ සසුනේ ලැබපු මේ ගුණය නැත්නම් සෝවාන් ඵලය ප්‍රකාශ කරන්න යන්නේ. ඉතින් මොහු පරික්ෂා කරන්න ඕනේ කියලා අහසේ ඉඳගෙන සුප්‍රබුද්ධය තෝ මිනිස් ලෝකෙ දිලින්දෙක් බැගෑපත් මිනිසෙක්. ඒ නිසා මම තාට ලොකු මුදලක් දෙන්නේ. ඔබ ලොකු මුදලක් මන් දෙනවා ඔබ දුප්පත් නිසා. ඔබ කියන්න ඕන බුදුරජාණන් වහන්සේ නොබුදුයි බුදු නොවේයි කියලා. ධර්මයේ දහම නොවේ අධර්මය කියන්න ඕන. සංගරුවන සංගරුවන නොවේයි කියලා කියන්න ඕන. ඊට පස්සේ කියන්න ඕන මට බුදුන්ගෙන් කම් නැත. ධර්මයෙන් කම් නැත. සංඝරත්නයෙන් කම් නැත කියලා. එම ගියවට පස්සේ සුප්පබුද්ධ අහනවා උඹ කවුද කියලා. එතකොට සක්දේව රජතුමා උත්තරයි මම සක්දේව රජතුමා කියලා. ඊපස් උත්තර දෙනවා අන්ධබාල නිර්ලජ්ජ ලැජ්ජ නැති කෙනාට කියන නිර්ලජ්ජයයි කියලා. ඔබ මට මෙවන්දක් කීමර නොසුදුසිය. ඔබ මම දුප්පතෙක් දිලින්දෙක් දීනෙක් කියලා කියනවා. එහෙත් මම දුප්පතෙක් දිලින්දෙක් වෙමි. සුවපත් වෙමි. මහත් ධනවත් ධනවන්තයෙක් මේ සද්දා සීල
කිරි ඔත්තප්ප සුත චාග පඤ්ඤා කියන සප්තා ආර්ය ධනය යම් ස්ත්‍රියකට හෝ පුරුෂයෙකුට හෝ තියෙනවා නම් ඒ කෙනා අදිලින්දෙක් නොවේ. අදිලිද්දෝ ති උච්චති. එහෙම දේශනාවේ තියෙනවා. ඊට මේ ආර්ය ධන හත සද්ධාව තියෙනවා. තෙරුවන් කෙරෙහි විශ්වාසය, සීලය, කය වචනේ සංවර බව, හිරි පවට ලැජ්ජ ගතිය, ඔත්තප්ප පවට බය බව, සුත දහම් දැනුම, චාග පරිත්‍යාගය, පඤ්ඤා ප්‍රඥා, මෙන්න මේ හත යමකට තියෙනම් ඔහු ධනයෙන් දිලිඳු දුන්නුණත් ගුණයෙන් දිලිඳු නොවන බව, සසර ගමනේදී බොහොම සුවපත් කෙනෙකු වන බවයි මෙයින් සඳහන් දෙන්නේ. මට මේ සත්ව දෑරුම් ධනේව සප්තාරි ධනේ තියෙනවා කියලා මතක් කරලා මම කවදාවත් බුදුරජාණන් වහන්සේට එහෙම කියන්නේ නැහැ. ඔබට සද්දරයි වෙන්න පින්න තිබුණාට මේක තේරෙන්නේ නැහැ. ඔබ වගේ එකෙක් නෙවෙයි දහසක් ඇවිල්ලා කිව්වත් මම මේක කියන්නේ නැහැ කියන එක සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියා මතක් කළා. ඒක තමයි සෝතාපන්න ශ්‍රාවකයාගේ යථා ස්වභාවය. අවිච්ඡ ප්‍රසාදෙන් යුක්තයික බලෙන් ඇතිකරන එක නෙවෙයි මේ අවබෝධයත් එක්ක සෝවාන් ඵලයේ තියෙන தත්වයත් එක්ක ඉබේටම ඇති වෙන එකක්. ජීවිතේ නිසාවත් තෙරුවන් අතහරින්නේ නැහැ. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේට නිඳා කරන්න, ධර්මයට අපහාස කරන්න පෙළඹෙන්නේ නැහැ. දැන් මේ ධනෙ දෙනවා කිව්වනේ, මේ ධනෙ නිසා නෙවෙයි. කෙනෙක් බෙල්ලට පිහියක් තියලා මරනවා කිව්වත් සෝතාපන්න ශ්‍රාවකයා මේ පිළිගැනීම අත්හරින්නේ නැහැ. තිසරණේ අත්හරින්නේ නැහැ. වෙන සරණක් යන්නේ නැහැ. ඒක නම් කරන අවිච්ඡ ප්‍රසාදය කියලා. ඉතින් ඒ කාරණා කියලා භාග්‍යවතුන් වහන්සේ වෙත මතක් කළා තමන්ගේ ගුණය. ඉතින් කියලා නැගිටලා ටික දුරක් ගියා. යනකොට පාරේ තරුණ ගව දෙනක් විසින් ඇනලා මේ මිනිස්සයා මැරෙල වැටුණා. ඉතින් මේ ගව දෙන අදෙය නෙවෙයි, ආත්ම භාව 131 දිගට පුක්කුසාති කියන රජතුමාට, බාහ්‍ය දාරුචීරිය කියන මහරහතන් වහන්සේට, තම්බදාටික හොරා කියලා කියන අනුලෝම ඥාණයට පත් වෙලා මිය ගිය ශ්‍රාවකයාටත්, සුප්ප බුද්ධෝගියාටත්, දැන් මේ අපි සඳහන් කරපු කතාවේ සඳහන් කරන ශ්‍රාවකයාටත් කියන හතර දෙනාටම මේ ජීවිතයේදී මරණයට පත් කරන්න හේතු වුණා. මේ යක්ෂණිය කියලා සඳහන් වෙනවා. මේ ධර්මයේ සඳහන් වෙන්නේ යක්ෂණිය. එතන භාග්‍යතුන් වහන්සේගේ ස්වභාවයට පත් වෙච්ච බාහ්‍ය දාරුචීරිය මහරහතන් වහන්සේ මරලා මේ යක්ෂණිය රැස් කරගත් ආනන්තරීය කර්මයක්. දෙවනුව රැස් කරගන්නවා සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා මරණයටපත් කරවල සෝවාන් ආර්යයන් වහන්සේ කෙනෙක් මරණයටපත් කරවීමේ අකුසලයේ. තුන්වෙනුව පුක්කුසාති කියන ආර්යයන් වහන්සේ එතුමා අනාගාමි ඵලයටපත් වෙලයි සිවුරු හොයන්න ගියේ, වෙලාව එළ දෙනකට ආවේශ වෙලා ඇනලා මැරුවා. එතකොට ආර්ය ශ්‍රාවකයෝ 3 දෙනයි ආර්ය භාවයට ආසන්නව හිටියා. තම්බදාටී කියන චෝර ඝාතකයා එතුමා විදර්ශනා ඥාන කෙලවරටම ආවා. ඔන්න මෙන්න හිටියා සෝතාපන්න වෙන්නේ. එතුමත් මෙරිලා තපිසාවේ පහළ වෙලා ඒෂණෙහි සෝවාන් වුණ බව සඳහන් වෙනවා. ඒතර ආර්ය ශ්‍රාවකයෝ 4 දෙනෙක් මරලා තියෙන මේ යක්ෂණය. හේතුව ආත්ම 100කට පෙර මේ 4 දෙනා එකතු වෙලා සිටු පුත්‍ර වෙලා ඉපදිලා වෛශ්‍යාවක් මිලටගෙන ගිහින් තියෙන උයනකට දවසම එයා එතන කාලය ගත කරලා අර දීප මුදලුයි අර වෛශ්‍යාවගේ ආභරණයි පැහැර ගන්න පුළුවන් කියලා හිතලා උයනදී මරණයට පත් කරවල තියෙනවා. ඉතින් මරණ වෙලාවේ අදිෂ්ඨානයක් ඇති කරන් තියෙන මරුණත් යක්ෂණියක් වෙලා උඹලව මරණවයි කියලා. ඉතින් ඒ අදිෂ්ඨාන සීලීව එයා එහෙම යක්ෂණියක් වුණා. ආත්ම භව 100 එක දිගට මේ 4 දෙනා මරාගෙන ආවයි කියන මේ අන්තිම ආත්මේ සුප්ප බුද්ධ කුෂ්ඨ රෝගියාත් මරණයට පත් වුණා. ඒ පාර ස්වාමීන් වහන්සේ ලහනවා, දැන් කුස්තුප බුද්ධ කුෂ්ඨ රෝගියා කොහි උපන්නාද? පැහැදිලි උපන් තැන දෙව්ලොව තුසිතේ දත්තන් තවුතිසාව ඉපදුනායි කියලා සඳහන් වෙනවා. ඒතොර එච්චර ධර්මයක් අවබෝධ කරන්න තිබුණ මෙයා කුෂ්ඨ රෝගියෙක් වුණේ ඇයි කියලා අහනවා. ඒතොර භාග්‍යතුන් වහන්සේ වදාලා
තගරසිකීනම් පසේ බුදුරජාණන් වහන්සේට උන්වහන්සේ කුදු ආත්ම භාවයක් තිබුණා සඳහන් වෙනවා. ඒ කියන්නේ ආබාධ සහිත කෙනෙක්. ඉතින් උන්වහන්සේ දැකලා කාරා කියලා ගැසූ පාපයටයි අර ආර්යයන්ට කළ නින්දාවක් වශයෙන් සලකන වචනෙන් නින්දා නොකලත් කියලා ගැහුවේ තරහයි ඉතින්. අර පැත්තකට කියලා ගහනවනේ නින්දාසහගත. ඉතින් ඒ විපාකයේ නිරේ ඉපදුනා මුලින් ඉතුරු කර්ම ගෙවන්නයි මේ කුෂ්ඨ රෝගී බවට පත් උනේ. ඉතින් මෙතන මේ දේශනාව තුල දරුණු විදියේ වා පාප කර්ම විපාක රැසක් විස්තර වෙන. එකක් දෙකක් නෙවෙයි එකක් මරණයට පත් වෙන්න හේතු උනේ තකුසල කර්ම විපාකයක් අර වෛශ්‍යාවක් මරණයට පත් කරපු එක. ඊළඟට කුෂ්ඨ රෝගී හැදෙන්න හේතු උනේ පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙකුට කාලල කෙල ගහපු එක. කර්ම දෙකක් තියෙනවා. ඒ නිසා භාග්‍යවතුන් වහන්සේ මේවා ගලපාලා දේශනා කරනවා චරන්ති බාලා දුන්නේදා අමිත්තේනේ වත්තනා කරොන්තා පාපකංකම්මං යං හෝති කටුකප් පලං. එතන මේ පැහැදිලි බාල මෝඩ මිනිස්සයෝ නැත්නම් ජනතාව පාප කර්ම කරමින් තමන්ට හතුරෙක් වගේ හැසිරෙනවා. එහි අවසාන ප්‍රතිඵලය බොහොම දරුණු විපාක වලට මේ ඇත්තන් භාජනය වෙනවායි කියන එක. ඒ බව සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියාගේ මේ විස්තරයෙන්ම පැහැදිලි වෙනවා. තමන්ට සෝවාන් වෙන්න පින තිබුණත් සසරේ කර අකුසල් කර්ම දෙකක් එක පිට විපාක දීලා එක කර්මයකින් කුෂ්ඨ රෝගී බවටත් පත් වුණා. අනෙක් කර්මයේ උපඝාතක වශයෙන් මරණයට පවා පත් වෙන්න හේතු වෙනවා. ඒ නිසා දේශනාවේ සඳහන් වෙනවා අත්තා නංචේ පියං ජඤ්ඤාන් නන පාපේන සංයුජේ නහිතං සුලබං හෝති සුඛං දුක්ඛත කාරිනා. ඉතින් තමා තමාට ප්‍රියයි දන්නව නම් ඒ තමා පාපය හා නොයෙදෙන්නේය. දාන සීලාදී වශයෙන් ලැබිය යුතු සැපය පවුකම් කරන්නාට සුලබ නොවේ. පවු කරන්නා ඒ ලැබීමේ අසමර්ථය කියන්නේ පවු කරන කෙනාට දාන සීල භාවනා වලින් ලැබෙන පින නැත ආනිසංස ලැබෙන්නේ සැප ලැබෙන්නේ පවු කරලා කවදාවත් සැප විඳින්න බලාපොරොත්තු වෙන්න එපා කියන එකයි ඒ බුද්ධ දේශනාවෙන් සඳහන් වෙන්නේ. චරන්ති චරන්ති කියලා කියන හැසිරෙනවා යා පවුකම් කරමින් සිව් ඉරියව්වේ ඉඳගෙන හිටගෙන වාඩි වෙලා හැතබෙමින් ඇවිදින් මේ හතර තැනදීම එයා පවුසිතුවිලි බහුලයි පවටම මුල් කරගෙන හැසිරෙනවා. දුම්මේදා බාලා මෙලව පරලොව වැඩ දන්නේති අඥාන මෝඩයා දුම්මේදා කියලා කියනවා. බාලයයි කියලත් කියනවා. එතකොට මේද කියලා කියන ප්‍රඥාව ඒ ප්‍රඥාව නැති බව දුමේද නැත්තම් මෝඩ කියන අර්ථයක් ගන්න පුළුවන්. මේද නැති බව මේද කියන්නේ ප්‍රඥාව. ප්‍රඥාව නැති කෙනාට කියන දුම්මේදා. එහෙනම් මේ බාල මෝඩ ජනතාව සිතින් කයින් වචනයෙන් සසර ගමන ගැන නොදැන මෙවැනි අකුසල කර්ම සිදු කරනා බව දේශනාවේ විස්තර කරනවා. එතකොට කර්ම විපාක දෙන අවස්ථා කිහිපයක් ධර්මයේ අට කතාවේ මෙතන සඳහන් කරනවා. චේතනා සංඛ්‍යාත කර්මය කෘත්‍ය වශයෙන් සතර වැදෑරුම්. ඒ කියන්නේ මෙහෙමයි. ජනක කර්මය, උපස්තම්බන කර්මය, උපපීලක කර්මය, උපඝාතක කර්මය. එතකොට මේක විපාක දෙන ක්‍රමවේද හතරක් පෙන්වනවා. යම්කිසි ආත්මභාවයක තමන් උපද්දවන්නේ යම් කර්මයකින්ද ඒ කර්මයට කියනවා ජනක කර්මය. කුසල කර්මයක ඉපදෙනවා නම් මනුෂ්‍ය ලෝකේ හෝ දෙව්ලෝ හෝ බඹලෝ ඉපදෙන්න හේතු වෙන කුසල කර්මය ජනක කර්මය. නිරේතිරි සම්ප්‍රේත අසුරාදී සතර අපායක ඉපදෙන්න හේතු වෙච්ච කර්මයක් නම් ඒක අකුසල කර්මයක්, ඒක ජනක කර්මය. එසේ උපන්නා වූ සත්වයාට උපකාර වන කර්මයට කියන උපස්තම්භක කර්මය. එයන් තව දුරටත් ඒ කුසල් කර්මයකින් ඉපදුනා නම් ඒ ජීවිතේ තව තවත් සැප වැඩි කර දෙන්නට හරියට වැටෙන්න යන ගහකට ගහපු කණුව වගේ උපකාර වෙන්නේ උපස්තම්බන කර්මයයි. ඒතර ඒකෙදි ලැබිච්ච සැප වඩා වර්ධනය කර දෙනවා. දුකකට වැටුණා නම් ඒ දුක වැඩි කරලත් දෙනවා. ඔය දෙකම කරනවා. උපස්තම්බන කර්මය. උපපීලක කර්මය උපන්නා වූ ආත්මය පීඩාවටපත් කරනවා. මනුස්ස ලෝකෙ ඉපදුනා නම් ලෙඩ රෝග, නිന്ദා, අපහාස, කරදර, බාධක සහිතව එයාට ඒ ආත්මය එපා කරන විදිහේ පීඩා දෙනවා. උපපීලකයි. එතකොට ඒක කුසලයට පීඩා කරනවා. අකුසල කර්මයකින් යම් කිසි විදිහක අපි හිතුවොත් එයා නිරේ යන්න හිටියා නම් එයාට උපපීලක කර්මය මුල් වුණොත් එයා නිරේෙන් ගලවලා
ප්‍රේත ලෝකෙටවත් වැටෙනවා. ප්‍රේතයෙක් වෙන්න හිටියන උපපීල කර්මයාවත් කුසල් පැත්තට අකුසලයේ බලපවත්තන් නොදී සමහර තිරිසන් සත්ෙක් කියලා බේරෙන්න පුළුවන්. ඔය විදිහට අකුසල කර්මයේ පවා දුර්වල කරනවා උපපීලක කර්මය. කුසල කර්මයක් දුර්වල කරනවා, අකුසල කර්මයක් දුර්වල කරනවා. උපඝාත කර්මය කියන්නේ සම්පූර්ණයෙන්ම මේ කරන්න තිබිච්ච කර්ම, ජීවිතේ විඳින්න තිබිච්ච දේවල් සැප දුක් මොනවවත් විඳින්න නැති වෙන්න මරලා දාන්නේ උපඝාතක කර්ම. එහෙනම් මරණයට අකල් මරණවලට හේතු වෙන්නේ උපඝාතක කර්ම. අජාසත් රහතුමාගේ අනන්තරීය කර්මය. කුසල කර්මයට උපඝාතක වුණා. ඒ කියන්නේ තුමාට සෝවාන් වෙන්න තිබිච්ච අවස්ථාව පියතුමා මරණයට පත් කරපු මොහොතේ නැති වුණා කියන උපඝාතක වුණා. අඟුලිමාල තෙරුන් වහන්සේගේ සීල සමාදාන ආදී කුසල කර්මය අකුසල කර්මයේ උපඝාතක කළා. එතුමාට රහත් වෙන්න හේතු හදලා දුන්නා කියන. නම් කර්මය විපාක දෙන පිළිවෙල අනුව හතර කියන්නේ මෙහෙමයි. මරණයට පත් වෙන කෙනෙකුට චුතිසිතට අරමුණු වෙන කර්ම හතරක් තියෙනවා. පළවෙනි කර්මය ගරුක කර්මය. දෙවෙනි එක ආසන්න කර්මය. තුන්වෙනි එක ආචින්න කර්මය. හතරවෙනි එක කටත්තා කර්මය. කෙනෙක් මැරෙනකොට චුතිසිතට අරමුණු වෙන්න පුළුවන් කර්ම නිමිත්ත විදියට ගරුක කර්මයයි මුලින්ම. මේ ගරුක කර්මය කුසල පැත්තෙන් බැලුවොත් තියෙනවා ධ්‍යාන, රූපාවචර ධ්‍යාන හතර, අරූපාවචර ධ්‍යාන සතර. මාර්ගඵල කොහොමත් ගරුකයි. එතකොට ඒවැනි කර්මයක් කරගෙන ඉන්න කෙනෙක් කුසල කර්මයක් කරපු කෙනෙක් කවදාවත් ඊළඟ ආත්මේ අපාය යන්නේ නැහැ. සාවකාලිකව අපිට අපායෙන් ගැලවෙන්න තියෙන එක දෙයක් තමයි එක ධානයක් හරි වශී කරගෙන හිටියොත් ඒ ධාන බලයෙන් බ්‍රහ්ම ලෝකෙමයි ඉපදෙන්නේ. හොඳම දේ තමයි සෝවාන් ආදී මගපර ලැබුවොත් කොහොමත් සුගතිය. ඒ ගරුක කර්ම. මේ ගරුක කර්මය එදෙනවා අකුසල පාක්ෂිකවත්. අකුසල පැත්තෙන් ගරුක කර්ම වෙනවා මෙලව පරලව නෑ කියලා, පිම්පව් නෑ කියලා ගත්තොත් කෙනෙක් ඒකට කියන නියත මිත්‍යා දෘෂ්ටිය. ඒ නියත මිත්‍යා දෘෂ්ටිකයා ඒකාන්තයෙන් මරණයෙන් පස්සේ නිරේ යනවා, බේරගන්න බෑ. මව්පියන් මැරීම, රහතන් වහන්සේලා මැරීම, භාග්‍යවතුන් වහන්සේගේ ලේසල වීම සහ සංඝ බේදය කියන කර්ම පහට කියනවා පංචානන්තරීය කර්ම කියලා. ඒ කර්ම පහක් යමෙක් කළා ඉන්නවා නම් එයා ඒකාන්තයෙන් අවීචි මහා නිරේ ඉපදෙන බව දේශනාවේ විස්තර කරනවා. එන එකකින් ගැලවෙන්න බෑ. මැරෙන කෙනෙක්ට මෙන්න මේ කර්ම වලින් එකක් තියෙනවා නම් මුලින්ම එන්නේ ඕක. එහෙම එකක් කරලා නැහැ. කියන කුසල් පැත්තෙන් මිත්‍යා දෘෂ්ටියවත් ආනන්තරිය කර්ම පහවත් කළා නැහැ. කුසල් පැත්තෙන් ධ්‍යාන ලැබලත් නැත්තා. එයාට ඊළඟට එනවා ආසන්න කර්මය. ආසන්න කර්මය කියන්නේ මරණාසන්න මොහොතේ සිහිවෙච්ච කුසල හෝ අකුසල කර්ම. ඒක සමහරට මැරෙන්න කලින් ලං වෙලා කරපු පවක් වෙන්නත් පුළුවන්, පිනක් වෙන්න පුළුවන්. අපි හිතුවොත් සමහර වැඩිහිටියන්ට තියෙනවා පින්පොත කියලා එක. මේ පින්පොත ළඟ තියලා තියන්නේ මොකටද? මැරෙනකොට කියවන්න. ඉතින් මැරෙන්න ලං වුණාම ළමයි එහෙම අරව කියවන, දාන දීපුවා, සිල් රැකපු ඒවා තියෙනවා. ඒක වහනකොට කුසලේ මතක් වෙලා ආසන්න කර්මය වෙනවා කුසලයක්. නැත්තම් මැරෙන ලං වෙන අයට පිරිත් කියවන්න සායන්නාසල වඩිනවා. ඔය රෝහලක ගෙදරක මැරෙන්න පණ අදිනවා නම් එහෙම කරන්න පුළුවනි. මැරෙන්න යන එක්කෙනාට බුදු පිළිමයක් අතගස්සනවා, සුවඳ තුන් ටිකක් ආග්‍රහණය වෙන්න සලස්සනවා, මල් වට්ටියක් අතගස්සනවා, පිරිකරක් අතගස්සලා පූජා කරනවා ආදී වශයෙන් හොඳ වැඩ ටිකක් කරනවා. ආන්න එතකොට යාට ඒක ආසන්න කර්ම වෙලා යා සුගතියේ යන්න උදේ තියෙනවා. අපි උදාහරණයට ගත්තොත් සුරාපානය කරපු මිනිස්සෙක් බයික් එකෙන් එනකොට වැටිලා මැරෙනවා. එයාට ආසන්නම කර්මය තමයි සුරාපානය. සුරාපානය කුසල් ද අකුසල්ද හොයලා බලන්න ඕන. පැහැදිලිව පේනවා සුරාපානය අකුසල් බව. එන අකුසල් වන සුරාපානය කරලා මැරිච්ච එක්කෙනා සුගතිය යන විදියක් නැහැ. මොකද එයාට ආසන්න කර්ම වශයෙන් මතුවෙන්නෙම ඒකමයි. තව තියෙන ආචින්න කර්ම කියලා කියන්නේ ඔය හැමදා බුදුන් වඳින ඒවා, දවස ගානේ සිල් රකින්න ඒවා, පුරුද්දක් වශයෙන් කරන් යනවා කියන්නේ. ඒ කියන්නේ මාසෙට සැරයක් දාන දෙනවා, අවුරුද්ද සැරයක් වාර්ෂික දාන දෙනවා. ඒ වගේ පුරුදු කරගෙන එනවා, දිගින් දිගට කරගෙන එන අකුසල් තියෙන්න පුළුවන්. අකුසල් පැත්තෙන් ගත්තොත් හැමදාම සතුන් මරණ කෙනෙක්, හැමදාම හොරකම යන කෙනෙක්,
හැමදාම කාම මිච්ඡාචාරය දෙන කෙනෙක්, හැමදාම බොරු කියන කෙනෙක්, හැමදාම සුරාපානය කරන, එයාටත් ඒක ආචින්නයි. රාචින් අකුසල් පැත්ත තිබුණොත් ඊළඟට ඒක එනවා. දැන් ගරුක කර්මවත් නැහැ, වෙන මුකුත් නැත්තම් එනවා ආචින්න කර්ම. ඊළඟට කුසල් පැත්තෙන් පුරුදු කරපු සිල් සමාදන් වෙන ඒවා දන් දෙන ඒවා ඒවත් එනවා. හැමදාම බුදුන් වන්දන ඒකත් එන්න පුළුවනි. එතකොට මේ ආචින්න කර්මේ බලවත් වෙච්ච කතාවක් අපි අහලා තියෙන චුන්දසූකරික කතා. දිනපතා එක ඌරගානේ මැරුවා මෙයා අවුරුදු 55ක්. එතකොට ඒක බලවත් වෙලා මෙයා සතියක් ඌරෙක් වගේ ගෑ ගහලා මෙයා මෙරළ නිරේ ගියයි කියලා සඳහන් වෙන අවීචි මහ නිරේ තමයි ගිහින් තියෙන්නේ. කටත්තා කර්ම කියන්නේ මේ තුනම නෑ. ඒ කියන්නේ ගරුක කර්මෙන්නේත් නෑ, ආසන්න කර්මෙන්නේත් නෑ, ආචින්න කර්මෙන්නේත් නෑ. එහෙනම් හැංගිලා තිබිච්ච කුසල අකුසල කර්මයක් සසරදී හරි කරපු එකක් මතු වෙලා එනවා චිත්ත නියාමය අනුව අපි කරනව නෙවෙයි සිත විහිං මතු කරනවා. ඔන්න ඔය කාරණා හතර අනුවයි මැරෙන කෙනෙකුට චුතිසිත පහළ වෙන්නේ. ඊට විපාක දෙන කාලවකවානු අනුව හතරකට බෙදනවා මේ කර්ම. කුසල් වේවා අකුසල් වේවා. පළවෙනි එක දිට්ඨ ධම්ම වේදනීය. දිට්ඨ ධම්ම වේදනීය කියන්නේ කර්මය කරපු ආත්මයේම විපාක ලැබෙනවා කියන කාරණේයි. අකුසල පාක්ෂිකව ගත්තොත් නන්දමානම කියා උප්පලවන්නා තිරණිය කෙරෙහි වැරදි විදියට පිළිවැද්ද කියනවානේ. ඉතින් ඒ නන්දමානව කියා ඒ මොහොතේම පොළව පලාගෙන නිරයට ගියා. නන්ද ගෝඝාතකයා පසළොස්වක දවසක ගොණෙක්ගේ දිව කපාගෙන බැදගෙන කාලා තියෙනවා. ඉතින් එයා ඒ දිව කපපු ඒ මස්ටික දිවේ තියෙනකොටම තමන්ගේ දිව මුලින් ගැලවිලා පිඟානට වැටුණා කියලා සඳහන් වෙනවා. එතකොට කරපු වෙලාවෙ විපාක දුන්නා. ඒක කෝකාලිකයාගේ මරණය. කෝකාලික කටමෝරක තිස්ස කියලා දෙපලක් හිටියා ඒ දේවදත්ත තෙරුන් වහන්සේගේ අග්‍ර ශ්‍රාවක දෙන්නනේ. ඉතින් මේ කෝකාලික කියලා දෙන පාපිච්චා බන්තේ සාරිපුත්ත මොග්ගල්ලාණ මේ සරිය මොග්ගලන් දෙනම පාපී අදහස් ඇතිය කියලා බොහෝ සෙයින් නිඳා කරලා තියෙනවා මේ අග්‍ර ශ්‍රාවක සාරිපුත්තයන් වහන්සේටත් මොග්ගල්ලාණ තෙරුන් වහන්සේටත්. එතකොට ඒ විපාකය ආර්ය උපවාදය කියලා කියන්නේ ආර්යයන් වහන්සේට උපවාද කිරීමෙන් සිරුරේ බෙලිගෙඩි ප්‍රමාණ ගෙඩි හැදිලා ඒවා පැලිලා එවෙලෙම මැරිලා අවීචි මහනිරේ ඉපදුන බව සඳහන් වෙනවා. එහෙනම් බලන්න අකුසල් විපාක දිට්ඨ ධම්ම වේදනීය ලැබෙනවා. අකුසල් පැත් කුසල් පැත්තෙන් ගත්තොත් කාකවලිය කියන දුගියා නිරෝධ සමාපත්තියෙන් නැගී සිටි මහා කාශ්‍යප තෙරුන් වහන්සේට කැඳ ටිකක් පූජ කරලා එදා හවසම කාකවලිය සිටානන් බවට පත් වුණා. ඒක ඒ ආත්මෙම ලැබිච්ච එක. ඒ මහදන සිටු පුත්‍රයත් ඒත් එහෙමයි. දුගී දුප්පත් වෙලා ඉඳලා සාරිපුත්‍රයන් වහන්සේට දාන ටිකක් පූජ කළා නිරෝධ සමාපත්තියෙන් නැගීටපු දවසේ. මේ පුණ්ණා තමයි උත්තරා තමයි දියණියගේ නම. උත්තරාදීනිය තොට පියාණන්ගේ නම සඳහන් වෙන්නේ මහදන සිටුපුත් නමින් සඳහන් කරනවා. එදා හවසම මේ ඇත කුඳුර සියලු පස් කැට රත්තරම් බවටම පත් වුණා. ඒක දිට්ඨ ධම්මිකයි. ඉතින් මේ වගේ අපි ඕනම කෙනෙකු කරන කුසල් හෝ අකුසල් මෙලොවම විපාක දුන්නා නම් අපට ඒක කියන්න පුළුවන් මේ තමයි දිට්ඨ ධම්ම වේදනීය කර්මය. විශේෂයෙන් බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාට නිරෝධ සමාපත්තිය නැගිටපු දවසේ දෙන ධාන්‍ය එදාම විපාක දෙන බව සඳහන් වෙනවා. උපපච්ච වේදනී කර්මය දෙවනාත්ම භාවයේ ප්‍රතිසන්දි දෙන කර්මයට කියන උපපච්ච වේදනී කර්මය. ඊළඟ ආත්ම ඉපදෙන්නේ කර්මය. කුසල අකුසල වශයෙන් දෙකට බෙදෙනවා. ඒතර කුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන් අකුසල් පැත්තෙන් වෙන්නත් පුළුවන්. අපරාපරිය වේදනීය කියලා කියනවා දෙවනි තුන්වෙනි හතරවෙනි ආදී වශයෙන් නිවන් දකිනා ජාති දක්වා ඉඩලත් අවස්ථාවේ විපාක දෙන කර්ම තියෙනවා කුසල් වගේම අකුසල්. ඒවාට කිව්වා අපරාපරිය වේදනීය කර්ම කියලා. අර අන්තිම කර්මය අහෝසි කර්මය. අහෝසි කර්මය කියන්නේ ගොඩක් වෙලාවට පිරිනිවන් පාන වෙලාවේ පිරිනිවන් පෑවට පස්සේ අවසන් වන කර්මයට. තව තැනක තියෙනවා සමහර කර්ම පොඩි කර්ම ඒවා ආත්ම භාව 100ක් 500ක් ගත වෙලා අවසන් වෙන්න පුළුවන්. කුසලුත් එහෙමයි කුසලුත් එහෙමයි දෙකම ගෙවෙනවනේ. අර කරපු කුසලයේ ගෙවිල අවසන් වුණොත් ඒකත් අහෝසි කර්ම කියලා සඳහන් වෙනවා.
හොඳ එහෙමනම් මේ කර්ම කරෝත පාපකම් කම්ම පාප කර්ම කරන්න යනවා විපාකේ දන්නේ නැතුව. දැන් මෙතන සඳහන් වුණා සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා තමන් අතීතයේ කරපු මනුෂ්‍ය ඝාතනය නිසා අකාලේ මැරෙන්න වුණා. කාරල කෙල ගැහුව නිසා තගරසිකී පසේ බුදුරජාණන් වහන්සේ දැකලා කුෂ්ඨ රෝගියක් ඇතුව ඉපදෙන්නත් සිද්ධ වුණා. ඒ නිසා මේ කර්මය ඔන්න ඔය විදියට විපාක දෙනවා. හැබැයි ඒක මෙහෙමයි වෙන්නේ කියලා අපි කාටවත් කියන්න බෑ. මොකද මේක විපාක විඳින කෙනෙකුත් නැහැ පරමාර්ථයෙන්, විපාක කරන කෙනෙකුත්, කර්ම කරන කෙනෙකුත් නැහැ පරමාර්ථයෙන්. මොකද සත්වේ පුද්ගලික ආත්මයක් නැහැ පරමාර්ථ දහමේ. ඒකෙදි අල්ලන්න බෑ මේක. හැබැයි සම්තියදි කියනවා කර්මජ රූපවලට ඉපදෙනකොට විඥාණය තුල මේ කර්ම ශක්තිය රැස්ව තිබෙන බව. ඒ අනුව ඒ කර්ම ශක්තිය රැගෙන අපි ඉපදිලා තියෙනවා. ඒ කර්ම ශක්තිය රැගෙන අපි දැන් මේ පවතිනවා. ඒ කර්ම ශක්තිය කෙලවර අපි වෙන ලෝකයකට මාරු වෙලා යනවා. ලෝක ඉවරයක් වෙන්නේ නැහැ. ඉවර වෙන තැන තමයි අරිහත් ඵලයේදී සිදුවන කෙලෙස් සංසිඳ වීම, නැත්නම් සහ මුලින්ම කෙලෙස් කර්මක්ෂය වශයෙන් නැති කර දැමීම. එතනින් අවසානයි. එතෙක් මේක දිගින් දිගට සන්තානගතව සසර ගමන යනවා. මේක කයත් එක්ක යන එක නෙවෙයි, මේක හිතට සම්බන්ධවයි. කර්ම ශක්තිය කියලා කියනවා. ඒ කර්ම ශක්තිය ගමන් කරනවා කියලා මෙහි අර්ථ වශයෙන් සඳහන් කරනවා. ප්‍රිතා ගැඹුරු කාරණයක් අපි මේ මතක් කරේ. ඒක භාග්‍යවතුන් වහන්සේ විතරයි මේ කර්ම විපාක මේ මෙසේ කියලා කියන්න පුළුවන්කම තියෙනවා. එමන අපේ දේශනාව මෙතනින් සමාප්ත කරන අදට අපහසුතා සහිත නිසා. එමනම් මේ දේශනා අර්ථය නැවත අපි සිහි ගන්නව ගමු. අවසාන වශයෙන් චරන්ති බාලා දුම්මේදා අමිත්තේනේ වත්තන කරොන්තා පාපකං කම්මං යං හෝති කටුකප් පලං. මෝඩ මිනිස්සු තමන්ට හතුරෙක් වගේ පාප කර්ම කරමින් කටුක විපාක විඳිමින් හැසිරෙනවා කියන එකයි භාග්‍යතුන් වහන්සේගේ දේශනාව. ඒ දේශනාව කරන්න හේතු වුණේ සුප්පබුද්ධ නම් වූ කුෂ්ඨ රෝගියා, එතුමා පින් කරගෙන ආපු කෙනෙක්. නමුත් අකුසල් විපාක දෙකකින් දුක් විඳිමින් තමයි මේ ධර්මය දා අවබෝධ කරගත්තේ. හැබැයි අපිට සිහි කරගන්න තියෙන්නේ අපට ලබන්න නොහැකි වෙච්ච ඒ උතුම් ඵලය මේ සුප්පබුද්ධ කුෂ්ඨ රෝගියා ලබා ගත්තා. ඉතින් එතනින් සඳහන් වෙනවා සෝවාන් ශ්‍රාවකයාගේ විඳින්න තියෙන දුක කොච්චරද? වැලිකඩ දෙකක් වගේ. ගව අගේව අවසන් කරපු දුක කොච්චරද? මහා පොළොව වගේ. තව තැනක තියෙනවා මේ ශ්‍රාවකයාට විඳින්න තියෙන දුක මහා මූදේ වතුර බිඳු දෙකක් වගේ. ගේව අවසන් කරපු දුක මහා සයුර වගේ. වන්න එහෙම උපමා කරනවා. ඉතින් එහෙම බැලුවාට පස්සේ හරීම වාසනාවන්ත කෙනෙක්. ඉතින් මේ ආර්ය ශ්‍රාවකයන් වහන්සේ දැන් මේ වෙනකොටත් දෙව්ලොව සුගතියේ වාසය කරනවා. එමන අපිටත් ඒකින් ගත යුතු යමක් තියෙනම් ඒවා හිතට අරගෙන අකුසල කර්මයේ වැළකිලා ප්‍රඥාවන්තයෙක් වශයෙන් කුසල සමාදානිය දෙන්නට යෙදෙමින් අදිෂ්ඨාන කරන්න කවදා නමුත් අපිට දුක්ඛ සමුදය නිරෝධ මග්ග කියන චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයෙන් ඒ යමා මහ නිවනින් සැනසෙන්නම ලැබේවා කියලා ප්‍රාර්ථනා කරගමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු තං සදා. අභිවාදන සීරිස නිච්ඡං වද්දාපචායනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුකම් බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.